1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මාස පළමු සඳුදා දිනය ලෝක ජනවාස දිනය ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ අනුව මෙවර ඔක්තෝබර් මාස දෙවනදාට එය ඉදී තිබුණා. එහි තේමාව වූයේ සුරක්ෂිත නාගරික ආර්ථිකයක් යන්නයි. මෙවර ලෝක ජනවාස දින ජාතික සැමරුම් උත්සවය පැවැත්ුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ බත්තරමුල්ල සිරිසිරිපාය දෙවනාදීරේ 11 මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී ලෝක ජනවාස දිනය ලෝපුරා ක්‍රියාවට නම් වන එක්සත් ජාතීන්ගේ මානව ජනවාස වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයයි. ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් ජනවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම සතිය පුරා විවිධ වැඩසටහන් රැසක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන විසින් සංවිධානය කර තිබෙනවා. විවිධ රජයන් විසින් ආරම්භ කර අතරමඟ නතර කර ඇති නිවාස 98000ක ඉදිකිරීම කඩිනමින් නිම කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූර්යාරච්චි මහතා පවසනවා. ඔහු අවධාරණය කරන්නේ ඒ සඳහා රුපියල් මිලියන 24000ක මුදලක් අවශ්‍ය වන බවයි. සභාපතිවරයා මේ බව කියා සිටියේ ලෝක ජනවාස දිනයට සමගාමීව රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමයේ පවතින ගැටළු විසඳීම සඳහා පැවති ජංගම සේවයට එක් වෙමින්. රන්පොකුණගම බෞද්ධ මහා විහාරස්ථානයේ පැවති මෙම ජංගම සේවයේදී නිවාසලාභීන් මුහුණ දෙන හඳුනා ගැනීම සහ ඒ සඳහා විසඳුම් ලබා දීම සිදු කෙරුණා. මහල් නිවාසවල ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය ගැටළු වලට විසඳුම් ලබා දීම සඳහා ආයුර්වේද වෛද්‍ය සායන මාලාවක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පළමු ආයුර්වේද වෛද්‍ය සායනය පැවැත්ුණේ කොළඹ 15 තොටලඟ පිහිටි මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව සඳහායි. මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ පළමු අදියර 2014 වසරේදී සහ දෙවන අදියර 2016 වසරේදී ජනතා අයිතිරපත් කර ඇති අතර මේ නිවාස 872කින් සමන්විතයි. ලෝක ජනවාස දින නිමිත්තෙන් කළුතර මුරන්තුඩුව සිව් දෙව්ගම නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් වෙනුවෙන් මද්‍රව්‍ය හා අපරාධ නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මහරැක්ම ප්‍රජාශාලාවේදී පසුකීදා පැවැත්ුණා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කළා. 2017 වසරේදී ආරම්භ කර ඇති මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් 36 දිනක පදිංචිව සිටිනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන සමුළුව පසුගියදා නාගරික සංවර්ධන හා නිවාස වැඩවලන අමාත්‍ය තේනුක විධානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්සේජ් හෝටලයේදී පැවැත්ුණා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මේ සංවිධානය කළේ ලෝක ජනවාස දිනයට සමගාමීවයි. දේපළ කළමනාකරණය, ණය මුදල්වල වාරික අයකර ගැනීම, නිවාස සංවර්ධනය ඔප්පු නිකුත් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙරට අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ගැටළු විසඳීම සඳහා සේවන ජාතික නිවාස වැඩසටහන නමින් නව වැඩසටහනක් ආරම්භ කිරීම ගැනද මෙහිදී සාකච්ඡා කළා. සහදිපත්‍ය දේපළ සම්බන්ධයෙන් ගම්පහ වෝඩ් සිටි සාපු සංකීර්ණයේ කඩහිමියන් දෙනුවත් කිරීමේ වැඩමුළුවක් එම පරිශ්‍රයේදී පැවැත්ුණා. සහදිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් මෙම වැඩසටහන සංවිධානය කළා. මෙහිදී සහදිපත්‍ය දේපළ ආරක්ෂා කිරීම, එය නිසලස භාවිතා කිරීම, කළමනාකරණ කමිටු පිහිටුවීම හා පාලනය කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් කඩහිමියන් දෙනුවත් කළා. කොළඹවට මහල් නිවාසවල ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය ගැටළු වලට විසඳුම් ලබා දීම සඳහා වෛද්‍ය සායන කිහිපයක් පසුකීදා පැවැත්ුණා. ඒ අනුව දෙමටගොඩ මිහිඳු සෙන්පුර හා දෙමටගොඩ සීපත් සෙවන මහල් නිවාසවල ජනතාව සඳහා බටහිර හා ආයුර්වේද වෛද්‍ය සායනයක් සහ මාලිගාවත්ත ලක්ෂිත සෙවන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව සඳහා ක්ෂය රෝගී සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙහිදී පැවැත්ුණා. 2023 ලෝක ජනවාස දින සැමරුමට සමගාමීව නාගරික ජනවාස සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ සීනෑරු ළමා සිතුවම් තරඟය පසුගියදා පැවැත්ුණා. ඒ ගම්පහ උඩුගම්පල සෙන්රත් පරණවිතාන ජාතික පාසලේදී මෙම චිත්‍ර තරඟය සඳහා දෙවෙනපුරා පාසල් රැසක දුවදරුවන් 500 දෙනෙකු පමණ සහභාගී වී සිටියා. කොළඹ නගරයේ මහල් නිවාස කිහිපයක් මුල් කරගෙනමින් ඩෙංගු මර්ධන වැඩසටහනක් සහ ශ්‍රමදාන වැඩසටහන කිහිපයක් පසුගියදා පැවැත්ුණා. ඩෙංගු මර්ධන වැඩසටහන පැවැත්ුණේ හේනමුල්ල මෙත්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ පරිශ්‍රයේදී. ශ්‍රමදාන වැඩසටහන පැවැත්ුණේ හේනමුල්ල සත්හිරු සෙවන සහ හේනමුල්ල රන්විතු සෙවන මහල් නිවාස මුල් කරගනිමින් පවතින වැස සහිත කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ඩෙංගු රෝගී හිසෙසවීම වැළැක්වීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සංවිධානය කරනු ලැබුවා. මේ වැඩසටහන පසුගිය දින කිහිපය පුරා දීප ව්‍යාප්ත මට්ටමින් විවිධ ස්ථානවල දීප පැවැත්ුණා. මාලිකාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ දූදරුවන්ගේ කලා කුසලතාවය උපනැන්වීම වෙනුවෙන් ළමා කුසලතා වැඩසටහනක්ද පසුකීදා එම මහල් නිවාස සංකීර්ණයේදී පැවැත්ුණා. ඔක්තෝබර් දෙවනදාට දිනු ලෝක ජනවාස දිනයට සමගාමීව මේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළා.
මෙ අතර කොළඹවට මහල් නිවාසවල ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා වෛද්‍ය සායන කිහිපයක් පැවැත්ුණා. එම වෛද්‍ය සායන පැවැත්ුණේ කොළොන්නාව ලක්සඳ සෙවන සහ පොල්හේන්ගොඩ කොළොම්තොට සරසවි යුවන යන මහල් නිවාස සංකීර්ණවල ජනතාව සඳහායි. මේ සංවිධානය කරන ලැබුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින්.